විරාමෙන් අනතුර ඔබ නැවතත් බ්‍රහස්පති දවසේ සූර්යමනත් සමගින් අපගේ මේ ජීවිතයේ උපතේ සිට අපි අවසාන කාල පරිච්ඡේදය පුරාවටම ජ්‍යොතිෂ කියන දේ සම්බන්ධ කරගන්නවනේ. බියර නොවේ, වඩා හොඳ යමක්, සාර්ථක යමක් එයින් අපට ලබා ගැනීම සඳහා අපි මේ කියන කාරණාවන් ජ්‍යොතිෂ කියන දේ ජීවිතය සම්බන්ධ කරගන්නේ. අද දවසේ සූදානම් වෙන්නේ ජ්‍යොතිෂ ඔබගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? එහෙමත් නැත්නම් ජ්‍යොතිෂ කියන කරුණු කාරණා ඔබට මොන විදිහටද ඉදිරි ගමනට බලපානවද කියන කරුණු කාරණා මතක් කර දෙන්නටයි අපි ජ්‍යොතිෂ විශේෂාංගය මෙලෙසින් ආරම්භ කරමු. ධනංජය කිව්වත් වගේ ජීවිතයට බලපාන බොහෝ කාරණා ගැන අපි අනවබෝධයෙන් කටයුතු කරනවා වැඩි. ජ්‍යොතිෂය ඒ අතරින් අපි වැඩියෙන් අනවබෝධයෙන් කටයුතු කරන කාරණාවක්. ඒක නිසා අද අපි ඒ පිළිබඳව ඔබට හරි දේ කියා දෙන්න වැදිරියට කැඳවා ගත්ත ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විජිත රෝහණ විජේමිණි මහත්මය, අයිබෝන් ඔබට. අයිබෝන්. අපි අද කතා කරන්න සූදානම් වෙන කාරණා අතුරින් අපි මූලික වශයෙන්ම කතා කරන්නට හිතුවේ මේ ඒ රාෂ්ටක හා සම්බන්ධව. බොහෝ දෙනා මේ පිළිබඳ දැඩි මතවාදයක් දරනවා. ඒ වගේම මේ පිළිබඳ වැරදි අවබෝධයකුත් තියෙනවා. ඒක නිසා අපි මුලින්ම පැහැදිලි කරලා ඉමු. මොනවද මේ ඒරාෂ්ටක කියන්නේ කියලා? ඔව්. මම බුදුදහමට අනුව ඒරාෂ්ටක අපල කියන්නේ අකුසල් කර්ම ලෙස තමයි මම විග්‍රහ කරන්නේ. අපි පෙරාත්ම භාවවල පින්පව් දෙකම කරලා තියෙනවා. ඒ අනුව අකුසල් කර්ම කියන ඒවා අපි කාටත් තියෙනවා. ඒවා මේ ආත්මේ සමහරු ගෙවනවා, සමහරුන්ට මේ ආත්මේ ඒවා පරිසම් දෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ගත්තොත් බෞද්ධ ඉතිහාසයෙන් පෙන්නුම් කරොත් මුගලන් මහරහතන් වහන්සේට අපි දන්නවා ඉද්දිපාතිහාරයේ අගතන හම්බ වෙලත් පල්හුරුන්ගෙන් ගුටි කන්න සිද්ධ වුණා. ආත්ම 100කට පෙර දෙමව්පියන්ට කරපු හිරිහෙරයක් නිසා. නමුත් අඟුලිමාල රහතන් වහන්සේ ගත්තොත් 999 මරලා ඒ ආත්මෙම සියලු පව් දුරු කරගෙන නිවන් දැක්කා. ඒ වගේ අපේ මනුෂ්‍ය ජීවිතයේ අපි කාටත් මේ ඉරාෂ්ටක කියන ඒවාට මුහුණ දෙන්න වෙනවා. ඉරාෂ්ටක කියලා මේ අපි ගන්නින්නේ සෙනසුරුගෙන් ඇති වෙන අපල. ඉරාෂ්ටක 8ක් තියෙනවා. ඒ ඉරාෂ්ටක කියන්නේ ඒකයි. මොකද්ද මේ 8 කියලා මම අද විග්‍රහ කරන්නම්. මේ වැඩසටහන සමන් දෙන ජ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් අවබෝධයක් තියෙන අයට සෙනසුරු 12 එකේ දෙකේ ගමන් කරනකොට ඕනම ලග්නයක අපි එකට කියන ලග්නීය රාශියක කියලා. එතකොට 12 1 2 3යි. චන්ද්‍රයෙන් 12 චන්ද්‍රයේ ඉන්න රාශියට ආවමයි චන්ද්‍රයෙන් දෙවන්න යනකොටයි ඒ රාශියක 3යි. එතකොට ඒ රාශියක 6යි. ඊළඟට සෙනසුරු ග්‍රහය 8 වෙන්නට ආවම අපි කියනවා අෂ්ටමී රාශියක කියලා. එතකොට ඒ රාශියක 7යි. තව ඒ රාශියකයක් තියෙනවා මේක පිළිබඳ අවබෝධයක් නැහැ ගොඩක් අයට. චන්ද්‍රයෙන් 8 වෙන්නේ සෙනසුරු ගමන් කරනකොට ඒකත් ඒ රාශියක්. එතකොට සෙනසුරුගෙන් ඒ රාශියක 8ක් ඇති වෙනවා. සෙනසුරු එක රාශියක අවුරුදු දෙකමාරක් ගමන් කරනවා. සමහර අයට මේ රාශියක 8ට මූණ දෙන්න වෙනවා පිට පිටම. ඒ කියන්නේ අවුරුදු දෙකමාරේව 8ක් මූණ දෙන්න වෙනවා. අවුරුදු 18ක් වගේ කාලෙ. එහෙම අයට මොනතරම් හොඳ දසාවක් ලැබුවත් කේන්දරේ මොන ග්‍රහ පීඨීම් තිබ්බත් තමන්ගේ දියුණුව ප්‍රමාද කරනවා. ඒ වගේ දේවල් ඇති වෙනවා. මේකම මම කියන්නම්. මේ වෙනකොට මේ රාශියට මූණ දීලා තියෙන ලග්න අපි දන්නවා 2011 නොවැම්බර් 15 වෙනිදා සෙනසුරු මාරුවත් එක්ක වෘශ්චික ලග්නෙටයි තුලා ලග්නෙටයි කන්‍යා ලග්නෙටයි තාම මේ ලග්නේ රාශියකේ ගත වෙනවා. වෘශ්චික ලග්නෙට පටන් ගත්තා. තුලා ලග්නේ දැන් ලග්නේ යන්නේ සෙනසුරු, කන්‍යා ලග්නේ දෙවැන්නේ. කන්‍යා ලග්න හිමියන්ගේ 7 අවුරු 6 මාසයේ රාශියකේ ලබන අවුරුද්දේ නොවැම්බර් 4 වෙනිදා වෙනකොට අවසන් වෙනවා. ඊළඟට නොවැම්බර් 15 වෙනිදා 2011 උදාවෙච්ච අෂ්ටමී රාශියකේ මීන ලග්නයේ අයට දැන් තියෙනවා ක්‍රියාත්මක වෙනවා. ඒක නිවා වෙන්නේ 2014 නොවැම්බර් 2. මම මේ කියපුව ඒවට අමතරව මම දන්නේ කේන්දරවල චන්ද්‍රයා ඉන්න රාශි. චන්ද්‍රයා ඉන්න රාශිවල 90 තමයි මේ ජම්මේ රාශියකේ යෙදෙන්නේ. චන්ද්‍රගෙන් 12 චන්ද්‍ර රාශියටම චන්ද්‍රයන් දිවන්නේ යනකොට. මෙන්න මේ විදිහට තමයි ජ්‍යොතිෂ විද්‍යාවේ ඒ රාශියක ගැන
ඔබතුමා සඳහන් කරනවා දැන් කිව්ව වගේම අපිට උපන් ලග්නවලට අනුකූල උපන් කේන්ද්‍රයක් තියෙනවා. මේ කේන්ද්‍රයට බලපාන අපල උපද්‍රවත් තියෙනවා මේ කියන කරුණු කාරණා තුළ. පොදුවේ ගත් කල මේ රාෂ්ට්‍රක ලග්නවලින් බලපාන කොහොමද කියන කාරණාවත් ඔබතුමා සඳහන් කරේ. දැන් ඔබතුමා සඳහන් කරා සමහරක් වෙලාවන් වලට මේවා මේ රාෂ්ට්‍රක කියන දේ පෙර ආත්මයන් වලදී සිදුවෙන දේවල් මේ ආත්මය තුළදීත් මේ ගත කරන කාල පරිච්ඡේදය තුළදීත් ඒට කිසියම් විදියකින් බලපෑමක් වෙන්න පුළුවන්, එසේ නොවෙන්නත් පුළුවන් කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබට එසේ වන්නට කියලා. නමුත් මේ වගේ දෙයකට පත් වෙලා තිබෙනවා නම් කෙනෙක් මේ කෙනා කැමැත්තක් ඇති මේ සියලු දේවල් දුරු කරගන්න ක්‍රමවේදයක් තිබෙනවාද? අපි හැමෝම කැමති කරදරවලින් ඉවත් වෙන්නට, බැහැර වෙන්නට. ඇත්තටම ජ්‍යොතිර්වේදයේ තුලත් ඔය කියන කරුණු කාරණා එකතු වෙනකොට මේ සියලු දේවල් නැති කරන්නට, දුරු කරන්නට ක්‍රමවේදිකුත් තියෙනවාද? ඔව්, සෙනසුරු ඒ රාෂ්ට්‍රකවලදී අනුගමන දැන් බුදුහාමුදුරුවෝ හිත දියුණු කරලා නිවන් මාර්ගයේ පසක් කරගත්තාසේම පුරාණ ඉසිවරයන් වහන්සේලා තමන්ගේ හිත දියුණු කරලා මේවට විසඳුම් සොයාගෙන තියෙනවා. ඒ විසඳුම් මම අද මේකට සවන් දෙන අය වෙනුවෙන් ප්‍රකාශ කරන්නම්. පළමුව අපි කාකන ඉලක්ක රාත් 3කට වැඩි කාකන ඉලක්කැල්ලූ මුදුවක් පිරිමි අයෙක් නම් දකුණු අතේ මැදගිල්ලේ රිදියෙන් තනා පැළඳීම සුබදායකයි. ස්ත්‍රියක් නම් එයාගේ වං අතේ මැදගිල්ලේ පළඳින එක හොඳයි. ඊළඟට දැනට ඉන්දියාවේ ඉතා ප්‍රචලිතම දෙයක් තමයි නුග වෘක්ෂයට සෙනසුරු අපල වෙනුවේ වෙනත් බෝධීන් වහන්සේලට බෝධි පූජාවල් කරලා හරියන්නේ නැහැ. නුග වෘක්ෂයට තමයි සෙනසුරු වෙනුවෙන් අපල වෙනුවෙන් අපි බෝධි පූජාවල් කරන්න ඕනේ. කොහොමද මේ බෝධි පූජාව කරන්නේ? අපි දන්නවා නුග බෝධීන් වහන්සේ වටේ පිරිසිදු කරලා ඊට පස්සේ වතුර කල 9කින් බෝධීන් වහන්සේ දෝවණය කරලා තල තෙල් වලින් මැටි පහන් 9ක් අරගෙන කළු තල කියලා තියෙනවා බෙහෙත් සාප්පුල ගන්න පුළුවන්. කළු තල ඇතුළට දාලා කියන්නේ සුද්ධන කරපු තල ඇතුළට දාලා කළු රෙදි කෑල්ලෙන් හදපු පහන් තිර තියෙනවා. අන්නේ පහන් තිර 9ක් තියලා තල තෙල් වලින් දල්වලා තෙරුවන් වැඳලා මේ නවගුණ ශාන්තිය සජ්ජායනය කරලා තමන්ගේ ග්‍රහපල දුරු කරන ලෙස එම වෘක්ෂයෙන් ඉල්ලා සිටින්න. ඒක එක සාන්ති කර්මයක්. ඊළඟ මම කාකනිල ගැන කිව්වා. තව අපිට කරන්න පුළුවන් මෝර පිරිත කියලා එකක් තියෙනවා. මෝර පිරිත ශ්‍රවණය කිරීමත් හොඳයි මේ සෙනසුරු අපලවලට. ඒට අමතරව මීහරක් දන් දෙන එක හොඳයි. විශේෂයෙන් මේ පුරාණ ඉසුරෙන් වහන්සේලා ආචාර්යවරුන් කියලා තියෙන මීහරත් තද බල ඒ රාෂ්ටක මාරක අපල තියන අය ඉන්න. අපි දන්න සෙනසුරු උප්පත්ති ගොඩාක් දුර්වලා හිටියම මේ මාරකවලට මුහුණ දෙන්න වෙනවා. අපි දන්න ගොඩක් අයගේ අනතුරු වලින් කකුල් අතපය කැඩෙනවා. සමහර ලෙඩ දුක් ඇති වෙන්නේත් ඔය කියන කාරණාව තුළ. සෙනසුරු ග්‍රහය ගොඩාක් දෙන්නේ කකුල් වලට තමයි බොහෝ දුරට ආබාධ ඇති කරන්නේ. එක්ක කකුල් ඉදිමෙනවා, ආතරයිටිස්, මේ නහර ඉදිමෙන, ඒ වගේ දේවල් තමයි සෙනසුරු ගොඩක් දෙන්නේ. දැන් කුජග්‍රහතුමා ගත්තොත් එයා ගොඩක් අයට ප්‍රෙෂර් එක තමයි දෙන්නේ. හයවැන්නාධිපතිය වෙලා කේන්දරයක දුර්වල වුණොත් ප්‍රෙෂර් එක තියෙනවම තමයි තැනත්තට. ඊළඟට කළු රෙදි කොල්ලු දන් දෙන්න කියලා තියෙනවා. කපුටන්ට එලිඟි තෙල් මිශ්‍ර කිරිබත් උදේ පාන්දර පහමාරට විතර තියෙන එක හොඳ දෙයක්. හැබැයි කපුට වෙන ආහාර සොයාගෙන යන්න කලින් පාන්දර පහමාට විතරවත් මේක තියන්න ඕන. කළු තල අංජනකට ලොස්සුමුළු බැවිල වීපොරි සතකුප්ප තැඹු වතුරේ සෙනසුරාදා දිනවල ස්නානය කරන එක ඉතාම හොඳයි. නීල මණ්ඩලයේ මුතුන්දෑය විෂ්ණු ආරෝග්‍ය අන්ත්‍ර පැළඳීමත් හොඳයි. ඒවට ඉතින් මුදල් වියදම් කරන්න වෙනවා. කකුල් ආබාධිත යාචකයට සෙනසුරු කියන්නේ මේ කකුලක් නොණ්ඩි ගන්න කෙනෙක්නේ. කකුල් ආබාධිත වයසක අයට කෑම වේලක් එහෙම පරිත්‍යාග කරන එක, එක්කෝ අපි දන්නවා වැඩිහිටි නිවාසයකට දානයක් එහෙම දෙන එක, ඒව තමයි සෙනසුරු අපල වෙනුවෙන් අපිට කරන්න පුළුවන් පුරාණ ආචාර්යවරු ඉස්සරන් වහන්සේලා පෙන්වා දීපු ශාන්ති කර්ම. ඉතින් මේවා අනුගමනය කිරීම තුළින් බොහෝ දුරට මේක මඩපවත්ත ගන්න පුළුවන්, මෙල්ල කරගන්න පුළුවන්, දුරු කරගන්න පුළුවන් කියලා තමයි ජ්‍යොතිර්විද්‍යාවේ සඳහන් වෙන්නේ. මම හිතන්නේ බොහෝ දෙනා මේ පසුගිය සෙනසුරු මාරුවත් එක්ක මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඔබතුමන් එහා සම්බන්ධ වෙච්ච ලග්න ඒ බලපෑම ඇති කරපු ලග්න පවා සඳහන් කළා. මේ තවත් දෙයක් තියෙනවා බොහෝ දෙනා ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරන මේ පංච මහා රාජයෝග. මොනවද මේ? මොන වගේද මේ දේවල් ජීවිතවල බලපෑම ඇති කරන්නේ? අපි දන්නවා ජ්‍යොතිර්විද්‍යාවේ රාහු කේතු සමග ග්‍රහයන් 9 දෙනෙක් සඳහන් වෙනවා.
රවි, චන්ද්‍ර, බුධ, කුජ, ගුරු, සිකුරු, රාහු, කේතු කියලා. ඉතින් මේ රාහු, කේතුයි, රවි, චන්ද්‍රයයි අයින් කරලා ඉතුරු ග්‍රහය පස් දෙනාගෙන් තමයි මේ පංචමහරාජයෝග සෑදෙන්නේ. අපි ගත්තොත් පංචමහරාජයෝග වලින් එක රාජයෝගයක් තමයි මම පංචමහරාජයෝග ඉස්සරලා කියන්නම්. කුජ ග්‍රහයා ඕනෑම කේන්දරයක කේන්ද්‍රස්ථානවල උච්ච හෝ සක්ෂේස්තව තැන්පත් වීම තුලින් රුචක පංචමහරාජයෝගය කියලා එකක් හටගන්නවා. ඊළඟට දෙවනියට ගුරු හංස රාජයෝගය කියලා එකක් තියෙනවා. ඒක අදාළ ගුරු ග්‍රහයට. ගුරු ග්‍රහයා මීන රාශියේ සක්ෂේස්ව තැන්පත් වීමෙන්, ධනු රාශියේ මූල ත්‍රිකෝණ හා සක්ෂේස්ව තැන්පත් වීමෙන්, කටක රාශියේ උච්ච තැන්පත් වීම තුලින් ගුරු හංස පංචමහරාජයෝගය පැන නගිනවා කේන්දරවල. ඊළඟට මාළවී පංචමහරාජයෝගය කියලා යෝගයක් තියෙනවා. සිකුරු ග්‍රහතුමාගෙන් තමයි ඒක යෙදෙන්නේ. සිකුරු ග්‍රහතුමා මීන ලග්න උච්චව තැන්පත් වීමෙන් කේන්ද්‍රස්ථානවල ඒක හටගන්නවා. ඊළඟට සිකුරු ග්‍රහතුමා උෂම රාශියේ තුලා රාශියේ සක්ෂේස්ත්‍රව තැන්පත් වීම තුළින් කේන්ද්‍රස්ථානවල හටගන්නවා මාළවී පංචමහරාජයෝගය. භද්‍ර පංචමහරාජයෝගය කියලා රාජයෝගයක් තියෙනවා. බුධ ග්‍රහයෙන් ඒක යෙදෙන්නේ. බුධ ග්‍රහය කේන්ද්‍රස්ථානවල, ඒ කියන්නේ 1-4-7-10 උච්චවහ සක්ෂේස්ව තැන්පත් වීම තුළින් තමයි මේ යෝගය දෙන්නේ. බුධ ග්‍රහය උච්ච ඇවිල්ලා කන්‍යා රාශියට. එතකොට යම් කිසි කෙනෙකුගේ කේන්දරේ 1-4-7-10 බුධ ග්‍රහය උච්ච වෙලා හරි සක්ෂේස් වෙලා තැන්පත් වෙලා ඉන්නවා නම් මේ යෝගය දෙනවා. බුධ ග්‍රහය මිථුන රාශියට තමයි සක්ෂේස්ත, කන්‍යා රාශියට තමයි උච්ච. ඊළඟට සෙනසුරුගෙන් පංචමහරාජයෝගයක් ඇදෙනවා. මේ සෙනසුරු අපල කරනවා වගේම සෙනසුරුගෙනු පංචමහරාජයෝගයක් ඇදෙනවා. ඒකට අපි කියනවා සස පංචමහරාජයෝගය කියලා. ඒක යෙදෙන්නේ කේන්ද්‍රස්ථානවල උච්චවහව සක්ෂේස්තව සෙනසුරු ග්‍රහයා තැන්පත් වීමෙන් නැත්නම් ලැබුම් ගැනීමෙන්. සෙනසුරු ග්‍රහයා මේ තුලා රාශියට උච්චයි. උච්ච භවණ මේ වෙනකොටත් ගමන් කරන්නේ තුලා රාශියේ. පංචමහරාජයෝග නැතුණා මේ වෙනකොට සෑම කේන්දරයකම සේනක යෝගය කියලා යෝගයක් පැන නගිලා තියෙනවා ඒ තුලා රාශියේ සෙනසුරු තැන්පත් වීම තුලින්. එතකොට සෙනසුරු මකර කුම්භ දෙකට තමයි යාගේ සක්සෙස් රාශි. කේන්ද්‍රස්ථානවල අපි කේන්ද්‍රස්ථානවලට කියනවා ජ්‍යොතිර්විද්‍යාවේ විෂ්ණු ස්ථාන කියලා. අපි ලක්ෂ්මි ස්ථාන කියන 5-9 ප්‍රබල ත්‍රිකෝණ ස්ථානවලට මෙන්න මේ තැම්වල 1-4-7-10 උච්ච සක්සෙස්ත වෙලා තැම්පත් වීම තුළින් තමයි මේවා හටගන්නේ. තවදුරටත් ආධුනිකයන්ගේ දැනගැනීම පිණිස මම විග්‍රහයකම දෙන්නම් කේන්දරේ ඉන්න හැටිම කියලා. මේෂ ලග්නේ කුජ ග්‍රහය එකේ තැම්පත් වීමෙනුත්, 4 ගුරු ග්‍රහය තැම්පත් වීමෙනුත්, 7 සනි සිකුරු තැම්පත් වීමෙන්, 10 සනි කුජ තැම්පත් වීමෙන් කෘචක, ගුරුහංස, මාළවී, සස යෝග පැන නගිනවා මේෂ ලග්න හිමියන්ට. භද්‍රයෝගේ පැන නගින්නේ නැහැ. මොකද කේන්ද්‍රස්ථානවලට බුධ ග්‍රහය අහු වෙන්නේ නැහැ. ඊළඟට වෘෂම ලග්නේ ගත්තොත් සිකුරු ග්‍රහය වෘෂම ලග්න ඉදීමෙන් මාළවී පංචමහරාජයෝගය, සෙනසුරු ග්‍රහය 10 තැන්පත් වීම තුළින් සස පංචමහරාජයෝගය, කුජ ග්‍රහය 7 තැන්පත් වීම තුළින් රුචක රාජයෝගයක් පැන නගිනවා. ඊළඟට මිතුන ලග්නේ අයට බුධ ග්‍රහය ලග්නේ තැන්පත් වීමෙන් ආය 4 තැන්පත් වීමෙන්, ගුරු ග්‍රහය 7 තැන්පත් වීමෙන්, ගුරු ග්‍රහය 10 තැන්පත් වීම තුලින් භද්‍ර ගුරුහංස රාජයෝග පැන නගිනවා. ඊළඟට කටක ලග්නේ ගත්තම කටක ලග්න හිමියන්ගේ ගුරු ලග්නේ තැන්පත් වීමෙන් ගුරුහංස රාජයෝගයක්, සෙනසුරු ග්‍රහය 4 තැන්පත් වීමෙන් සස රාජයෝගයක්, නැවත සෙනසුරු ග්‍රහය 7 තැන්පත් වීම තුළින් සසරාජයෝගයත්, කුජ ග්‍රහය 10 තැන්පත් වීම වලින් රුචක රාජයෝගයත් පැන නගිනවා. සිංහ ලග්න හිමියන්ට මේ රාජයෝග පැන නගින්නේ කුජ ග්‍රහය 4 තැන්පත් වීමෙන් රුචක යෝගයත්, සෙනසුරු ග්‍රහය 7 තැන්පත් වීමෙන් සසරාජයෝගය, සිකුරු ග්‍රහය 10 තැන්පත් වීම තුළින් මාළවී පංචමහරාජයෝගයත් පැන නගිනවා. ඊළඟට කන්‍යා ලග්න හිමියන්ගේ බුධ ග්‍රහය ලග්නේ තැන්පත් වීම තුළින් භද්‍ර යෝගයත්, ගුරු ගහය 4 තැන්පත් වීමෙන් ගුරු හංස පංචමහරාජයෝගයත්, 7 ගුරු ගහයත් තැන්පත් වීම තුලින් ගුරු හංස රාජයෝගයත්, බුද ගහය 10 තැන්පත් වීම තුලින් බද්ද පන්තමහරාජයෝගයත් පැන නගිනවා. ඊළඟට තුලා ලග්න හිමියන්ගේ සෙනසුරු ගහය ලග්නේ තැන්පත් වීම තුලින්, සිකුරු ගහය ලග්නේ තැන්පත් වීම තුලින් සස පංචමහරාජයෝගයත්, මාළවී පංචමහරාජයෝගයත් පැන නගිනවා. සෙනසුරු ගහය 4 තැන්පත් වීම තුලින්
සසරාජ යෝගියත් කුජග්‍රහය 7 වැනි තැන්පත්වීම තුලින් ෘචක යෝගියත් ගුරුග්‍රහය 10 වැනි තැන්පත්වීම තුලින් ගුරු හංස රාජයෝගයක් පැන නගිනවා. ඊළඟට පුච්චික ලග්න හිමියන්ගේ මෙම රාජයෝගය පැන නගින්නේ කුජ ලග්න හිමියන් ෘචක රාජයෝගයක් 4 වැනි සෙනසුරු තැන්පත්වීම තුලින් සස රාජයෝගයක් 7 වැනි සිකුරු ග්‍රහතුමා තැන්පත්වීම තුලින් මාළවී පංචමහා යෝගයක් සෑදෙන ධනු ලග්න හිමියන්ගේ ගුරුග්‍රහය ලග්නේ තැන්පත්වීම තුලින් ගුරු හංස රාජයෝගයක් 4 වැනි ගුරුග්‍රහය තැන්පත්වීම තුලින් ගුරු හංස රාජයෝගයක් බුධග්‍රහය 7 වැනි තැන්පත්වීම තුලින් බද්ද රාජයෝගයක් බුධග්‍රහය 10 වැනි තැන්පත්වීම තුලින් බද්ද රාජයෝගයක් පැන නගිනවා. ඊළඟට මකර ලග්නේ සෙනසුරු ග්‍රහය තැන්පත්වීම තුලින් සස රාජයෝගයක් කුජග්‍රහය ලග්නේ තැන්පත්වීම තුලින් රුචක යෝගයක් ආය කුජග්‍රහය 4 වැනි තැන්පත්වීම වලින් රුචක යෝගයක් ගුරු 7 වැනි තැන්පත්වීම වලින් ගුරු හංස රාජයෝගයක් සෙනසුරු ග්‍රහය 10 වැනි සහ තැන්පත්වීම තුලින් සස රාජයෝගයක් සිකුරු ග්‍රහය 10 වැනි තැන්පත්වීමේ මාළවී රාජයෝගයක් පැන නගිනවා. ඊළඟට කුම්භ ලග්නය කුම්භ ලග්න හිමියන්ට රාජයෝග හිමිවන්නේ සිකුරු ග්‍රහය 4 වැනි තැන්පත්වීම වලින් මාළවී රාජයෝගයක් කුජ ග්‍රහය 10 වැනි තැන්පත්වීම වලින් ෘචක යෝගයක් අවසාන ලග්න මීන ලග්නය ගුරු ග්‍රහය ලග්නේ තැන්පත්වීම වලින් ගුරු හංස පංචමහ රාජයෝගයක් බුධ ග්‍රහය 4 වැනි තැන්පත්වීම තුලින් භද්‍ර යෝගයක් බුදුග්‍රහය 7 වැනි තැන්පත්වීම තුලින් ආය භද්‍ර යෝගයක් ගුරුග්‍රහය 10 වැනි තැන්පත්වීම තුලින් ගුරුහංස රාජයෝගය මෙන්න මේ ආකාරයට තමයි කේන්දරයක රාජයෝග පිහිටන්නේ. කේන්ද්‍රස්ථානවල 1, 4, 7, 10 මේ ග්‍රහය 5 දෙනා උච්ච සක්ෂේත්‍ර වෙලා මූල ත්‍රිකෝණ වෙලා සිටීමෙන් තමයි මේ යෝග පංචමහා රාජයෝගය යෙදෙන්නේ. හොඳයි, මට ඔබතුමගෙන් දැන් මේ මාතෘකාවට ගැළපෙන ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් කිසියම් ගෙදරක අපි ගත්තොත් එහෙම කෙනෙකුට නිවුන් දරූපතක් සිදු වුණොත් දැන් අපි මුලදී සඳහන් කරා ඒ රාෂ්ට්‍ර කපල කියන දේවල් කොහොමද බලපාන්නේ කියලා. ඊගාවට අපි දැන් කතා කරේ පංචමහා පුරුෂ යෝග මෙතනට කොහොමද වැදගත් වෙන්නේ කියලා. මට දැනගන්නට කැමති කෙනෙකුගේ පවුලක කාන්තාවකට නිවුන් දරූපතකදී සාමාන්‍යයෙන් සිදුවන දේවල් කෙනෙකුට එක් දරුවෙකුට ඒ රාෂ්ට්‍ර කපල ඇති වෙන්නට පුළුවන්ද, අනිත් දරුවාට ඇති නොවෙන්නට පුළුවන්ද, එක් දරුවෙකුට විතරක් පංචමහා පුරුෂ යෝග පිහිටන්න පුළුවන්ද, අනිත් දරුවාට එහෙම නොවෙන්නට පුළුවන්ද, මේ දෙදෙනාටම එක හා සමාන දේවල්ද පිහිටන්නට පුළුවන්? බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මම ඉස්සරලාම දැන් මම කියන නිවුන් සහෝදරය හම්බ වුණාම බොහොම ලග්නයක් පෑ දෙකෙන් දෙකට තමයි උදා වෙන්නේ මේෂ ලග්නේ ඉඳලා මීන ලග්නේ. පෑ දෙකක වගේ කාලයක් තමයි මේෂ ලග්නේ පෑ දෙකකින් ඉවරු වුණාම ඊට පස්සේ උචම ලග්නේ උදේ තමයි ලග්න 12 උදා වෙන්නේ. අපි ඒක තමයි මං කිව්වේ මුලින්ම මම මේ වැඩසටහනට ආරම්භයක් දුන්නා අඟුලිමාලයි මුගලන් මහරහතන් වහන්සේගේ. නිවුන් සහෝදර වෙලා ඉපදුණා පෙර ආත්ම භාවවල කරපු කුසල් අකුසල් අනුව දෙන්නගේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක් නරක පාරක යන්න පුළුවන්, තව කෙනෙක් හොඳ පාරක යන්න පුළුවන්. ඒකට අපේ කුසල් බුදු දහමින් තොර ලෝකයක් නැහැ. ඇත්තටම බුදු දහම මුල් වෙලා තමයි මේ ජ්‍යෝතිෂය පැන නැගිලා තියෙන්නේ, හටගෙන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා උපදිලත් මුලින්ම කිව්වේ ඒකාන්තයෙන් බුද්ධරපත් වෙනවා කියලා මේ ජ්‍යෝතිර්විද්‍යාව අනුව තමයි පොණ්ණජ තවුස කිව්වේ. ඒ අසිත තවුස. ඒ වගේ මේ දෙන්නේ මොන විදියට ඉපදුනත් කුසල් අකුසල් දෙක තමයි බලපාන්නේ දෙන්නගේ ජීවිතවලට. ඔයා තව එකේ මොකද්ද ඇහුවා? මේ ඒ රාෂ්ට්‍ර කපල සහ පංචමහා පුරුෂ යෝග. ඉතින් මේ දැන් අපි කියමු ඔයා කියපු උදාහරණ ලෙස ගත්තොත් ඔයා කියපු එක්කෙනා මීන ලග්නෙන් ඉපදිච්ච දෙන්නේ කියලා. ඉතින් පෑ දෙකක් ඇතුළත ඉපදුනොත් බොහෝ වෙලාවට එකම ලග්නේ උපදිනවා. ඔය කියන්නේ ගොඩක් වෙලාවන් වලට තත්ප කාලය විනාඩි කිහිපයක් තුලදීනේ සිදුවෙන්නේ. ඔව්, මෙන්න මෙහෙම වුණොත් ඒක දසා ශේෂයක් කියන මේ ලග්න ශේෂයක්. අපි කියමු මීන ලග්නේ 10:30 ඉවරයි. මේෂ ලග්නේ උදා වෙනවා 10:31. ඔන්න ඔය දෙක අතර ඉපදුනාම දෙන්නගේ ලග්න දෙක අර ඉපදිලා අර ලග්නේ ලග්න දෙකක් වෙන්න පුළුවන්. නැත්නම් ලග්නෙක සාමාන්‍ය පෑ දෙකක් ඇතුළත ඕක බලපාන්නේ නැහැ. එතකොට ගොඩක් වෙනස් වෙනවා. රාජයෝග පැන නගින ආකාරය වෙනස්. ඒකනේ මම මේ කිව්වේ රාජයෝග පැන නගින ආකාරය වෙනස්. එහෙම වුණාම දෙන්න ලග්න දෙකක් වුණොත් වැඩියෙන්ම රාජයෝග පැන නගින්න තියෙන්නේ මේ කේන්දර ගත්තම තුලා ලග්නයට තමයි පංචමහා රාජයෝග පහම වගේ එකතු වෙන්නේ. එහෙම තියෙනවා. සමහර ලග්නවලට එහෙම වෙන්නේ නැහැ. මොකද මූල ත්‍රිකෝණ වෙලා සක්සෙස් වෙලා උච්ච වෙලා කේන්ද්‍රස්ථානවල විෂ්ණු ස්ථානවල පිහිටියොත් තමයි රාජයෝග උදා වෙන්නේ. ඒ කියන්නේ ලග්නය අනුව සිදුවෙන බලපෑම මේ කාලය අනුව සිදුවෙන ඒ විනාඩි ගානක සිදුවෙන බලපෑමට වඩා ලග්නය අනුව සිදුවෙන බලපෑම නෑ. ජ්‍යෝතිර්විද්‍යාවේ අපි කියනවා දසාවන් ගැන. සෙනසුරු මහා දසාව, බුධ මහා දසාව, ගුරු මහා දසාව, කුජ මහා දසාව, රාහු මහා දසාව. එහෙම ගත්තම
දසාවල් තමයි වැදගත්වෙන්නේ. දැන් ඒක තමයි ආණ්ඩුකාර පදවියක් තියෙන්න ඕන. දැන් හොඳ මෙහෙම යෝගකාරක දසාවක් ලබනවා කියන්නේ අර ලක්ෂ්මී ස්ථාන විශ්ව ස්ථානවල අධිපති ග්‍රහයකුගේ හරි සක්ෂේෂ්ඨ උත්ග්‍රහයකු දසාවක් ලබනවා නම් බොහෝ විට සුභඵල අත්වෙනවා. වෙලා තියෙන්නේ ගොඩක් අයට ඒ සුභ දසාවක් ලැබුවත් අර මං කියපු සෙනසුරුගේ රාෂ්ට්‍රකයකට බුණ දුන්නොත් ජම්මේ රාෂ්ට්‍රකයක් ඉවර වෙනකොට සෙනසුරුගේ ලක්නායි රාෂ්ට්‍රය පටන් ගත්තොත් අවුරුදු 15 ජීවිතේ මොන තරම් උත්සාහ කරත් දෙන්නෙම නැ වැඩි වෙලා නාමක කරන කෙනෙකුට උනා 100% සුභඵල දෙන්නේ නැහැ. එහෙම සෙනසුරුව විසින් ඒව වළක්වනවා. ඒක තමයි කියන්නේ මේ ඒ අකුසල් කර්ම තමයි මං කියන්නේ මේ රාෂ්ට්‍රක කියලා. හොඳයි මම හිතන්නේ මේ බොහෝ ඉපැරණි ශාස්ත්‍රයක් අපිට මෙහෙම පැය භාගකින් කතා කරලා ඉවර කරන්න බැරි වගට හොඳම සාක්ෂිය සැපේ වුණා. මම හිතන්නේ ඔබතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විජිත රෝහණ විජේමුණි මහත්මයාට. අපට නොදන්නා දේ අපි බොහෝ විට අනවබෝධයෙන් කටයුතු කරපු දේවල් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්නට කියා දුන්නට. අපි සූදානම් තවත් ගීතමය විරාමයකට.